කියැන හමදනාටම මේ සූදානන්ගන්නන්නේ ඉන්ටස්ටෙලා මූුව ගැනතා කරන්න. එතකොට ම ගැ රවක කොටස් දෙකින් කරන්න ඕන කියෙ මංකල්පන කර මේකට හේතුව තමයි මේ චිත්‍රපටය තියන කතාවට වඩා මේ චිත්‍රපටිය හා බැඳිච්ච විද්‍යාව එමනත්තම් ඒ සයින්සක ගොඩක් වැඩි. ඇතටම මේ චිත්‍රපට ආරම්භ කල තිබෙන්නේ මෙහෙ එක්කටව ප්‍රඩියස වෙච්ච කිපතොන් ූ ඉතාමත්ම ප්‍රසිද්ධ ඇස්ටෝෆිසිස් කෙන. ඔුට මුලින්ම ඕනලා තිබේ ඩොකමන්ටේ එකක්කාරෙෙන්. මේ ඉන්ටර්ස්ටෙලා ්‍රව ගැන තියෙන ඒ විද්‍යාව යම් කිසි ආකාරයකින් පැහදිලි කරන්න ඊට පස්ේ මහාචිත්‍රපටිකර ක්‍රිස්ටප නොලට තමයි අවශයලා තිබෙන්නේ එක ඩක්මෙන්ටර එකක් විදිට කරන්න තු ිච ිල්ම්ක් විිය කරන්නේ ඒඇන මිනිස්සුන්ට එක බලන්න කැමිති වෙන විදිහ සිද්ධිධමයන් සහ චරිත එකතු කරන්න. ඉතිං මේ පලවෙනි රවවේදී අපි මේ ඉන්ටස්ටලා මූවිකට සම්බන්ධ විද්‍යාව ගැන කතා කරනමු දෙවිනි කොට සද අපිට පුළුවන් චරිත සහ ෆිල්ම එකේ මොකක්දුණේ කියනෙ එක කතා කරන්න. මගෙනම තරද විශ්නාත් මේටනාත්‍රවියඉන්ටස්ට්‍රල එමනත්තම් ග්‍රහලෝකාතර ගමන ගැනතා කරද්දි අපි මුලින්ම තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි සාමාන්‍ය මේ විශ්වය මොන තරම් විශාලද කියන එක උදාහරණයක දිහට ගත්තහම සාමාන්‍යෙන් අපි හලතියන කාරණාවක් තමයි මේ ලයිට්ටයස් කියන මිනුම් ඒකය. මේ ඒකෙන් අදහස්වෙන්නේ ආලෝකය අවුරුද්දක් ඇතුළතුදී කොපමන දුරක් ගමන් කරනවද කියන කාරනාව. එතකොට පෘත්වයට ආසන්න්‍යෙන්ම තියන ඊළංග තාාරකාවන්න ප්‍රොක්ෂසිම සංචරියකට පෘතිවේයිදන් තියන දුර ආලෝක වර්ෂය හතර දශම පහක් කියල තමයි කියන්නේ. ඒකන්නේ මේ දුර ඉතමත් විශාල දුරක්. මීට අමතරම පෘතිවියට වගේම තවත් වාසය කරන්න සුදුසු ග්‍රහලෝකයක් සහිත ටෝ සෙටි කියන ඒ ග්‍රහ මණ්ඩලය පෘතිවියඉඳං අලෝකවර්ෂ දොළහක වගේ දුරකින් තමයි තියන්නේ. එතකොට මේ පරා සෙහමණතම් මේ දුර තේරුම්ගන්න හොඳම ලේසිවිදිය තමයි පෘතිිය තියෙන තැන නිියෝක් නගරය විදිහටත් ඒවගේ මේ ටෝසිටි කියන එක තියන ප්‍රදේශය මැප්ික අනි පැත්ති තිෙන සිද්නිි කිය ගත්වො. ඒැනෙ මේ ලෝක සිතියමේ දිගට ගැලපෙන පරාසයට ගත්තොත්. එතකොට අපි දන්න අනෙකුත් ග්‍රහ වස්තුවලට තියෙන දුර ඒ ස්කේල්ලක නුව. එතකොට මේ ස්කෙල්ලකනුව ගත්ත හම පෘතිවේ ඉඳලා හන්ඩට තිය දුර සැන්ටිමීට හතරක් වගේ කියල තමයි කියන්නේ ඒ විරක්න මේ පෘතිවේ ඉඳලලා ඉරට තියෙන දුර දෙසිියක් වගේ කියල මයි කියන්නේ එකක තේරුම් ගන්න පුළුවන් තවත් කාරනාවක් තමයි දැනට මිනිස්සුවිසින් යෝපු වැඩිම දුරක් ගිහිපු අභ්‍යකාශ යනාව එමනැත්තම් අභ්‍යෝකාශ වස්තු බාට පපත්වෙලා තියෙන්නේ හෝය ජවන් කියෙන ආනාව මේක ඉදස්නම්සිය හැත්තාහතේ ඉනම් පෘතිවියයේ ඉනම් එමනැත්තම් මේ පෘතිවිය අඇයත් ග්‍රහමණ්ඩලට පිට කලාපේට දැන් සංක්‍රමණය කළ තිබෙන සංචාරය කළ තිබෙනවා දැනට සැතපුම් බිලියන දා හතරකවගේ දුරක් තමයි. මේ යානාව මෙච්චර කාලයක් තිස්සෙත් ගිහි තියෙන. එතකොට ඒ ගිහි දුර හාර්ය තියගුණයකින් විතර වැඩිරහම තමයි ඇත්තටම අපිට මේ ආවලෝකවර්ශයක දුර ලැබෙන්නේ. එතකොට දැනට අපට විශස කරන්න පුළුවන් කාරණාවක් තමයි විසෙක්වෙනනි තවර්ශයේදී. මිනිස්සුන්ට හදන්න පුළුවන් අභ්‍යාකාශය යනාවක ලංඟාවෙන්න පුළුවන් උපරිමේවේග තත්පරට කිලෝමිටට දෙසියක වගේ පරාසය. එතකොට මේ වේගෙන් අපි අර කලින් සඳහන් කරපු ටෝ සිටි. එම නැත්තම් මේ පෘතිවයෙන් පස්සේ සම්ීිපේම තියෙන වාසයට සුදුසුයි කියන ඒ ග්‍රහලෝකයට යන්න අඩුම තරම අවුදු පන්දහක කාලයක්වත් ගත වෙන. එතකොට මෙතැින් තේරුම් ගන්න පුුවන් කාරණාවක් තමයි මේ විශ්වේ මොන තරම් විශාලද කියන කාරණාවත් ඒවාගේම විශ්වේ තරණය කරන්න ඒ සාමාන්‍ය ප්‍රමයෙන් ගමන් කරල කරන්න බැරි කියන හේතුව. එතකොට මෙතැදි තමයි ඇතවශයෙන්න විද්‍යාඥයන් ඉදිරිපත් කරපු සමහර සංකල්පත් එක් විශේෂම ඇයිල්බට අයිස්ටයින්ගේ සාපේක්ෂත ආවාදයත් එක් හයාගත්ත තීරී සනුව යම්යම් වෙන ක්‍රම ඉදිරිපත්ලා තිබෙන එකකො ඉටස්ලාමූුවීක තියෙන විශේෂත්වය තමයි මේ චිත්‍රපටය නිෂ්පාධනය කරද්දි ඒ විද්‍යාත්ම කරුණුවල්ට ගොඩක් සමීපය තියෙන විදිර තමයි මේ නිර්මාණය කළ තිබෙන හැබැයි අපි දන්න තව සමහරක් චිත්‍රපට තිබෙන මේ වගේ තරුවතරරි තමත් ම ගමන් කන දාහරනැවිදිට ටාර්ෝස් චිත්‍රපටය ඒ වගේ ස්ාටරෙක් චිත්‍රපට මේ චිත්‍රපටවලත් ඇතරන ග්‍රහලෝක අතර ගනාා ගමනය විශේෂම මේ ගැලක්සී ඇතුරදි නිරන්තරයම සිද්ධනවා ඒ චිත්‍රපටවලත් තියෙන විශේෂකාරණාව තමයි අර ඉන්ටෙස්ටල මූවේකේ ද සාමානින් බෝම් හෝල්ල කරහා ගමන් කරන්න කිය අපි දන්න. ඒ වගේම ඒ චිත්‍රපටවල මේ යානාව ගමන් කරන පිටිපස්සෙත් යම්කි සිආකාරයක විද්‍යාත්මක කරන තියවෙන. එතකොට අපි මේ රවකෙඩි සලකළ බලමු ඒ විදිහට දැනට චිත්‍රපටවල පාවිච්චි කරන ක්‍රම ශිල්ප දෙකතුුණා. පලවිනිම ක්‍රමේ තමයි ඇතට ෝම් හොල් එකක් කියල කියන්. එතකොට මේ වෝර්ම් හොල් එකක් කියන්න මොකද කියක තේරුම්ගන්න කලින් අපි තේරුම්ගන්න සිදෙනවා මේ ග්‍රවිටේන ිල්ඩ ගන විශේෂීමම ග්‍රවිටේශනල් වේස්ගෙන. එතකොට අපි මේ අවකාශ එමන තම අභ්‍යකාශය ගැන සැලකුව හම ඕනෑම ග්‍රහවස්තුවක් මේ අභ්‍යාවකාශයේ තියෙද්ද ඒකට ස්කන්ධයක් තිබෙනවා සාමාන්‍යෙන් ඇස්ට්‍රෝනමි වලදී එමනතම් අභ්‍යාකාශ වස්තුවලදදි ඉස්කන්දේ විදියට සලකන්නේ ඒ වස්තුව ඇති කරන ග්‍රවිටේෂනල් පපුල්ලක එමනැතම් ගුෘත්තාකර්ශණ බලය. එතකොට මේ බලය අනුව සාමාන්‍යය අභ්‍යාවකාශ වස්තු ස්පේ එකක යම්කිසිාකාරයක වෝප් එකක් එහමනැත්තම් ස්පේසික හැකිලීමක් දිගහැරීමක් වගේ දෙයක් සිද්ධ කරනව කියන එක තමයි සිද්ධාන්තමය වශයෙන් සඳහන් කරෙන්නේ මේක ගණිතමය වශයෙන් ඔප්පු කළ තිබෙනවා සහ සමර කලාවට මේ දේවල් ඩිරීක්ෂණය කරලා තිබනවා කියන කාරණාවත් පැහැදිලි. එතකොට ඒ ඇතිවෙන වෝපප එක ඒ අභ්‍යාවකාශ වස්තු වේ එහමනැතම් මේ කග්‍රහ වස්තු වේ ස්කන්දයනුව වෙනස් වෙනෝ කියලා තමයි කියන්නේ උදාහරණයක් කවිියට පෘතිවිය මේ අභ්‍යාකාශය තිබෙනදී ඇතිවෙන ඒ වෝපප එකත් තවත් විශාලස්කන්දයක් තිබෙන ග්‍රහ වස්තුවක් ඇති කරන ඒ වෝප්ප එකත් වෙනස්වෙන්න පුළුවන් කියන කාරනාව තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙහි තියෙන සුවිශේෂත්වය තමයි අයින්ස්ටන්ගේ තීර එක හැටියට අභ්‍යාකාශය එමන තම් ස්පේසක විතරක් නෙමේ ටයින්ම එකත් මේ විඩියට බෝපෙන් පුුවන් කියෙන කාරනාව. මේක තෙරුම් ගන්න පුුවන් හොඳ විදිහ මයි එකඇැන ප ෘතිවියේ ඉන්න අපිට කාලය දෙන්නවට වඩා වෙනස් විදිහක. කාලේ දැනීමක් ඇතිවෙන්න පුළුවන් මේ විශ්වේ සමරක් කලාට වැඩි ග්‍රවිටේෂනල් පුල්ල එක ඉන්න වෙනත් ජීවිකොට් අස්සේකට. එතකොට මේ චිත්‍රපටයත් ඇතරම ඉන්ටස්ටලා මූවේකෙත් මේ ගැනතා කරෙනවා. විශේෂෙන් මේ පිරිස මේ යානයෙන් යන්නේ පර්මම් හොල් එක කරා ගාගංචුවවා කියන බ්ලෙක් හෝල් එක තියෙන කලාපයට. එතකොට මේ ගාගංචුවවා කිය බ්ලක් හෝල් එකේ හොරයිසර්න්න එක තියන ග්‍රහලෝකයකට. ඒ තිබෙන ග්‍රවිටේෂනල් පුල් එක වැඩි එතකොට එහි තියෙන ස්පේස් ටයිම් වෝප එක වැඩි. මේ නිසා ඒ කලාපේ කාලය ස්ලෝවීීමක් එෙමනැතම් කාලය වේග අඩුවීමක් සිද්ධ වෙනවා. මේ නිසා තමයි මේ චිත්‍රවඩයේ දී සාකච්ා කෙරෙන්නේ ඒ ග්‍රහලෝකයේදී එකපයක් පෘතිවයේ අවුදු හතකාලකට සාමානයවා කියලා ඒගේ තමයි ග්‍රහලෝකයේද ඔවන් ගතකරපු කාලේ ටික් වැඩිවෙච්ච නිසා. අයත්සරයක් ඕුන්ගේ අභ්‍යාකාශයනයට ඇවිල්ල පෘතිවයේ දිනත් එක සංසධනය කරද්දි. ඒ ඔවුන් ගතකරපු පෑවලින් පෘතිවයේ අවුරදු විස්සකට අධික කාලයක් ගතවෙලා තිබුණ. එතකොට මේ ගාගංචුවවා කිය ඒ බ්ලෙක් හෝල්ල එකත් ඒ ආශ්විත ග්‍රහලෝක, ද මේ චිත්‍රපට බලපාන කියෙ අපි පේ රවේෙකි දවවි කොට තාතකරම කොද එක තමයි ඇතන මේ චිත්‍රපටේ සම්පූර්ණ කතාව ගෙතෙන්නේ ඒවටේ නමුත් අපි දැන් වර්ම් හෝල් ගැන කතා කරද්ද කතා කරන්න තිබෙන ප්‍රධානම කාරණාව තමයි සාමාන්‍යෙන් බෝම් හෝල් එකක් ඇතිවෙන්නේ ආරාපි කලිින් සඳහන් කරපු ඒ අභ්‍යාකාශයේ බෝපවෙච්ච ස්ථාන දෙකක් එකට යාවීමකින් එතකොට ඇත්තම මේක විශ්වය හර හෙමන තම අභ්‍යකාශය හරහා ඇතිවෙන උමන් මාර්ගයකට හා සමන. නමුත් අයින්ස්ටයින්ගේ තේර එක හැටියට මේ වගේ ඇතිවෙන වර්ම් හෝල් එකක් වැඩි කාලයක් පැවතින් නෑ සමහරක් කලාවට විශ්ුවේ මේ වගේ වෝම් හෝල් ඇතිවෙමින් නැතිවෙන කියන කාරනාව තමයි සඳහන් වෙන්නේ. ගිලඟ කාරණාව තමයි තේරුම් ගන්න මේ වර්ම් හෝල්ල එකක ඇතිවෙන්නේ විශ්වයට පිටඉින් තියෙන හමන තම අ්‍යාකාශයට පිටතිං තියෙන බල්ගක් හරා කියල එක තමයි සඳහන් වෙන්නේ. එතකොට සාමාන්‍යෙන් මේ වගේ ඇතිවෙමින් නැතිවෙනවනං අපි සාමාන්‍යෙන් චිත්‍රපටවල දකින ඒ ෝම් හෝල් එකක් ඕපන් වෙලා මිනිසුන්ට ඕන තරං ඒ පෝටල්ල එකක් විදිර පාවිච්චි කරන්න පුුවන් කියන කාරනාව තිකක් ෆාෆේච් තිරි එක. එකේක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් රණවක් නෙමේ. හැබැයි ඉන්ටස්ටලලා මූවේකේ හැටියට අවරුදු ගානක් පුරාවටම මේ සෙන සුරාශිතව හොයාගන්න ෝම් හොල්ල එක ෝපනෙලාතිවුණ සාමානෙන් ර්ම්හොල් එකක් දිගටම පන් කළ තියාගන්න මේ වම් හෝල් එක හරහා එමනතම් කේන්ද්‍රය ඔස්සේ නිගටව වනජ එකක් එහමන ම් ඇන්නජ එකක් යවන්න ඕන කියන එක තමයි විද්‍යාත්මකව සඳහන් වෙන්නේ. නමුත් දැනට මිනිස්සු ජීවත්වෙන පරිසරය තුර මේ Nජ එහමන තම් නිෙගටවනජ කියන රනාව හොයාගෙන නැහ. මේක ඉතියෙන සුවිශේෂම කාරනාව තමයි හැබැයි අවිද්‍යාගාරවල ෙගටව වනර්ජයක සුළු වශයෙන් හොයාගෙන තියනව කිය කාරණාව තමයි අපිට නිරේක්ෂණය කරද්දි දැනගන්න ලැබෙන්. එතකොට මේ වගේ විාල වම් හොල්ල එකක් විශේෂයෙන්ම අවුදු ගානක් පුරාවටම ඕපන් කරල තියන්න තරම් බාලයක් විශේෂම මේ නෙගටව වනජයක නිෂ්පාදනය කිරීමේ හැකියාවක් විසෙක්නි සතවර්ශය මිනිසුන්ට නැහ. ඒනිසාම තමයි ඇතරම මේ චිත්‍රපටයේදී සඳහන් කෙරෙන්නේ මේ සෙනසුරවාශිතව හොයාගන්නේ වර්ම් හොල්ල එක මේ මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා. බුද්ධිමත් තවත් ජීවීන් කොට්ටාසයක් විසින් ඇතිකරපු ෝම් හොල්ල එකක් විදිහට මේ නාසාතන විද්‍යාඥයන් හඳුනාගන්න. හැබැයි අපි චිත්‍රපට අන්තිමේඩි දනගන්නවා මේක වෙනත් බුද්ධිමත් ජීවින් කොට්ටාසයක් ඇතිකරපු ෝම් හොල්ල එකක් නෙමි මේ මානවයාම දෙවුණු වෙලා ඒ අනාගතය ඉන්න මිනිස්සුම් තමයි මේ විදිහට මේ වෝම් හොල්ල එක මෙතනින් පලේස් කලති වෙන්නේ එතකොට මේ විසේක් පනි සතවර්යයේද මනිසුන්ට තමගේ ජීවිතය එහමන තම් නවර්ගයා බේර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න මේක ගැන අපිට තව් විස්තර ද දෙවවින කොටසදි කතා කරන්න පුළො. එතකොට ඒ වම් හෝල් ගැනතාරද්දි මේ පුොත ගැෙන සඳහන් කරන්න ඕන මේ පොතේනම ද සන්ස් ඔ ඉටස්ටෙලා මේක කිිප් තෝන් විසිම් නිකුත් කර පු පොතතා කෙතකොට මේ පොතයෙන් ඇත්තරම ඉන්ටස්ටලා මූීකේ හා සම්බන්ධවෙච්ච ඒ විද්‍යාත්ම කරනු පැදිිකිිීමමක්තමයි තිබෙන එකනම ග්‍රවිටේනල් වස් ගැ පේස් සහ ටයිම්මි එක ෝප පෙල් ගැන වර්ම්හල් හබ්ලක් හෝල් ගැන මයි මේ පොතේ සඳහන්නන්නේඒවගේම කිිප්තෝන් ගැන සඳහන් කර්දි තවකාරණාවක් අපි මතක් කරන්න ඕන ඔහු මේ ඉන්ටස්ටලා මූවේකට ලබාදීපුූේ විශේෂ දායිකත්වයට අමතරව චිත්‍රපට වල්ට මේ වර්ම් හෝල්ස්ගෙන ටර්ම් එක ගේෙන් ප්‍රමුකුණේ ඔහ මයි මීට හේතුව තමයි එදදස් න සය අසූ පහේදි ලියපු පොතක් තිබුණ ද කටැක් කියලා ඇතරම මේක චිත්‍රටයකුත් එදස්මස අනු හතේද නිකුත් වුණ. එතකොට මේ පොතටවශ වුණ මේ විදියට තරුවතර ගමන් කරන මාර්ගයක් හොයාගන්න. මේ වෙලාදේ තමයි කිප්තවෝන්ට සජස් කල තිබුණ මේ විදිට ෆික්ල සහන්න්න විේ මයිස්ට්‍රෝ ෆිසික්සල සඳහන් වෙන ර්ම්හල් ලකන්ෙප්ටක්තිෙන එක දැනට නිරීක්ෂණය කල නැහැමිනිස්සු නමුත් ප්‍රබන්ධයකට මේ පවිච කරන්න පුොළොන් කිය. කො ඉන්ස්ටලා මූුවේද මේ විදිහට ගමන් කරන්න විශේෂයෙන්ම මේ පෘතිවය තිය තැන දලා ගාගංචවා කියන ප්‍රදේශයට ගමන් කරන්න. ඇත්තටම වම් හොල් එක පාවිච්චි වෙන නිසා මේ පිරිසට මේ අභ්‍යකා ගාමීන්ට ඉතාමත් පොඩිවෙලාකින් හැකියාව ලැබෙනවා. නමුත් ඇත්තටම මේ කලාප දෙක අතර දුර ආලෝකවර්ෂ බිලියන දහයක් කියල තමයි කියන්නේ. අපි කලින් මතක් කරපු අර ටෝසිටි කියන එක තියෙන්නේ ඇත්තටම ආලකවර්ෂ දොළහකින් කියන කාරනාවම සහන්ර එතකොට ඒය අනුව පිට හිතාගන්න පුළන් මොන තරන් දුරකින් ද මේ ගාගංචුව බලක් හෝල්ලක තේ අවට ඒ ග්‍රහලෝකත් තියෙනෙ කියලා මිට අමතරව ටාටෙක් මූීේ දි පාවිච්චි කරන්නේෝ ඩ්‍රයි් කියල එකක් එතනදී ඇත්තටම මේ අභ්‍යවකාශ යානය වෝම හොල්කට යන්නේ නැහැ නමුත් ඒ අභ්‍යවකාශ යානය සිද්ධ කරන්නේ යානය වටේට යම්කිසි ආකාරයකින් මේ ස්පේසක රැප් කරා එහම රැප් කරද්දි යානයේ පිටිපස්සේද පුළුවන් තරම් මේ අභ්‍යකාශය එමන තම් ස්පේසි එක පුළුවන් තරම් අදිනව. ඉස්සරහ තියන අවකාශය පුළුවන් තරම් දුරට ප්‍රස් කන හමත් එම ැතම් තෙරපනු. එතකොට මෙතනද වෙන්නේ අර සාමාන්‍යෙන් මුහදදි සර්් කරනවාගේ දෙයක් එකන මෙතනදි සර්් බෝඩ් එක අපි අර අභ්‍යාකාශය ආනය කියල හිතුව අ ස්පේසික වෝප් කිරීමෙන් වෙන්නේ ඇතරම රැල් මේ බෝඩ්ඩක ස්රහට අරන් යන. එතකොට මෙතරදි තවකාරණාවක් අපි මතක් කරන්න ඕන ස්ාටරෙක් වගේ මූවී සොල මේ යාන මේ බෝග් ඩ්‍රයිව එක පාවිච්චි කරලා ආලෝකි වේගේට ආසන්නෙන් සමර කලාට ආලෝක වේගේට වඩා වැඩි වේගකින් ගමන් කරනවා. එතකොට සාමාන්‍යෙන් අයින්ස්ටයින් තේරී හැටියට මිනිස්සු ආලෝකකි වේගේ කිට් ව නොත් මිනිස්සු තරක්මි ඕනෑම පධර්තයක් ආලෝකි වේගේට කිට්ටු නොත් ඒ පධාර්ථය නිකුත් කරන එනර්ජකන්. පධාර්ථය විනාශවීමක් සිද්ධ වෙන්න ඕන නමුත් මේ සඳහන් කරපු කාරණාවේ. හෙමනැතම් මේ වෝප ඩ්‍ර් කියන කාරණාවේදී ඇත්තටම මිනිස්සු වටේ තිබෙන ඒ බබල්ලක විතරක් යන නිසා ඒ බබල්ලකට සාපේක්ෂව මනිසුන්ගේ වේගය බින්දුව නිසා එතකොට ඇත්තටමඒ මිනිස්සුගේ වේගයක් ඇත්තරම ඇති වෙන්නේ නෑ ඒනිසා ඔවුන් ඉතම සුරක්ෂිතව විශ්වයේ විශේෂම ගැලක්ේ එකඒ තැනකිඳලා තවත් තැනට ගමන් කරන්න පුළුව. තේරුම් ගන්න එමනතම් එක තිකක් උපකල්පනය කරන්න ලේසි ක්‍රමයක් තිබෙනවා දැනට අපි අත්න්දින එක්ස්පිරියන්ස හැකින්. එ තමයි මේ පෘතිවියඒවගේ පෘතිටේ තිබවායුගෝලය හිරුවටප් පරිබ්‍රමණය වෙන කාරණාව. මෙතැදි සිද්ධ වන කාරණාව තමයි එකැනේ අපි සාපේක්ෂව එමනතම් මේ සම්පූර්ණ වයුගෝලයට සාපේක්ෂව පෘතිවිය හැම තිස්සම තියෙන එක තැන නමුත් උඩඉන නික්ෂණ කනෙක්ට විේම සෞර ග්‍රහණ්ඩල උඩ ඉ න්ංවර නි රක්ෂණය කරු දවස්තු සය හැට පහක් ඇතුළ දෙදි මේ පෘතිවිය ඉරවටේ එක ගමනක් ගමන් කරනා. ඉතින් එතනද අපි මොනතරම් වේගේකින් මේ පෘතිවිය ගමන් කරත් මිනිසුන්ට ඒක දැනන්නෙ නැහැ. ඒ විදිහටම මේ බෝග් ට්‍රයිව එක ඇතුළේ තියවෙන ස්පේශිප් වල ඉන්න මිනිසුන්ට ඒ ගමනේ බලපෑම දැනනෑ කියෙනෙ එක මත කරන්න ඕන. හැබැයි මේ යාන දිහා පිටඉඳං කවරාරි බලන් හිටියොත් අර පපුතුවිය ඉරවටේ ගමන් කරනවා පේනවගේම ඉතමත් වේගන් ගලක්ක එක තැක නම් තවත් තැනට යනව කිය පේන පුළුවන්. ස්ටාෝස් චිත්‍රපටේදී ඔවුන් පාවිච්ච කරන්නේ හයිප්‍ර කියලා කන්සෙප් එකක් ඇතරම මේ හයිපස්පේස් කියන වෙනම කලාපයක් ගැන ඔවුන් කතා කරනවා මේක හරියට මේ විශ්වයේ තිබෙන සබ්්‍රජන එකක් එක ස්පේසකට අදාලනෑ ස්පේසකින් පිට තියන තැනක් විදිර තමයි හඳුන්න්නන්නේ එහමනතම් මේ විශ්වයේ එක එක තැන් යාකරන හයිවේ වගේ. එක ඇනි සාමාන්‍යයෙන් නගර දෙකක් අතර තියන සාමාන්‍ය මාර්ගයකින් ගමන් කකරොත් ගත වෙන කාලයට වඩා වේගේකින් යන්න පුළුවන් අපිට හයිවේ හකින් ගියොත් එතකොට මේ අ්‍යවකාශයේ තිබෙන මේ හයිපර් ස්පේස්කි කියලා කියන්නේත්. ඒ වගේ ටික් දැන්ටම ට්ලි් වෙච්ච ගමන් මාර්ග එහන තම් යම්කිසිආකාරයකින් හයිවේ මාර්ග කීපයක්ක් කිය තමයි සහන් වන්නේ. එතකොට ස්ටාෝස් චිත්‍රපටේ ඒ යානා මේ වගේ හයිබ ්‍ර එකකින් ගැලක්සේක තැක න්නම් තවත් තැනකට එනවා කියල තමයි සඳහන් කෙරෙන්නේ. එකට රවේකද අවසානදි සහ කරන්න ඕන විශේෂම කකාරණාවක් යවා දැන් අපි කිව න්ටස්ටලා ූුවේ එකේ ද මේ වර්ම් හෝල්ල එක ඕපන් කළ තියන්න ඒ අවශ්‍ය නෙගටව වෙනජයක. නිර්මාණය කිරීමේ හැකියාවක් තිබුණ කියලා නාගතය ඉන්න ඒ මිනිස්සුන්ට එතකොට ඕුන් ඒ වනවගේට කොහොමරි මේකට අවශ්‍ය ඒ නගට වෙනජි සෝස එකක් හොයාගෙන වම් හොල් එක ඔපන් කළ තියාගට කියලා සඳහන්නවා. ඒවගේ ස්ටාෝස් ටාටරෙක් කියන චිත්‍රපටවලඒ ගමනට අවශ්‍ය වෙන ශක්තිය විශේෂම ස්ාටරෙක් චත්‍රපටි මේ යානය වටේ ඒ බබල් එක එෙමන තම්ඒ වෝප් කරලා ඇති කරන්න යානයට තිබෙන්න්න ඕන ඒ යම්කිසි ආකාරයක ක්තියක් එතකොට මේ ශක්තිය කොහොමද ලබාගන්න කියන කාරණාව අපි කල්පනා කරන්න ඕන. දැනට විද්‍යාඥයන් සඳහන් කරන විදිහට විශ්වේ සයටට හැත්තෑවක් විතර තිබෙන්නේ ඩක් මැටය එක. එතකොට මේ ඩාක් මැට එකෙන් ඒ අවශ්‍ය ඩාක් එනර්ජක නිෂ්පාදනය කරගන්න පුළුවන් කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට දැනට අපි ඉන්න මේ ශතවර්ශයේ මිනිසුන්ට විද්‍යානයන්ට මේ ඩක් එනර්ජ එක ැප කරන්න හමන ඇත මේ ඩාක්කින ජය එක බාගන්න පුලන්කවක් නැහැ. නමුත් මේ ප්‍රබන්ධවල සඳහන් වෙන කාලය වෙද්දි මේ ඩාක් කියනජය ලබාගන්න විශේෂම මේ නිගටව එනර්ජක ඉතමත් විශාල මට්ටමෙන් නිෂ්පාදනය කිරීමේ. කියාවක් තියෙනව කියන ඒ උපකල්පනයට යන්න සිද්ධ වවා. කොහොමටත් දැනටමත් නාසා එකෙත් මේ ස්ටාර්්රක්් එක කතා කරන ඒ සංකල්පම පාවිච්චි කරලා යම් කිසිආකාරයකින් පරේෂණ සිද්ධරනවා ඒ තරක්න මේ ඔඕුන් ඉතාම සළු වශයෙන් විශේෂම ගනිත මේ වශයෙන් මේ සඳහන් කරන කාරණාව සිද්ධ කරන්න පුළුවන් කියන එක හොයාගෙන තියෙනවා. ඉතින් සමහරක්වෙලාට අපි ඉන්න කාලේ තුළද මේ වගේ ගමනාගමන දකිනට හැකිියාවක් ලබෙනක් නෑහ නමුත් සහරක් කලාාට මීට අවුරුදු දෙසිියකට තුන්සයකට විතර පස්සේ මේ වගේ ඉන්ටර්ස්ටෙලා ට්‍රවස් දැක්ගන්න පුළන් වේවි. එතකොට මේරුවකේදී අපි කතා කරා කොහොමද මාස එකක් ස්පේස එකේ සහ ටයිම් එකේ වෝප් ඇති කරන්නේ වෝම් හෝල් කොහොම දැති කරන්නේ ඒ වගේම මේ තරුවතර ගමන් කරන්න ප්‍රබන්ධ වලින් පාවිච්චි කරන ක්‍රම්මනොද කියලා. අපි දෙවෙනි රව එකේද බ්ලක් හල්ස් කියන මුොක්ද කියන්නෙ කියැන වැඩිපුර කතාරමු. ඒ තරක්න මේ ඉන්ටස්ටලා මූවේකේදී ඇතම මොකක්දවෙන්න කියන කාරනාව කතා කරමු. ඒවගේ මතක්රන්න ඕන ඔල හිතරවන ර් ඕලට ප්‍රජනවත් වනා කිය නිවාරෙන්ම කමෙන්ට් එකක් දාන්න ලයික්ක එකක් දාන්න ඒවගේ යාගේ ආලුවෝත් එක් මේ විඩියක ශයාා කරගන්න මොකද චැල්ල එක තවිික් ග්‍රෝබෙන්න්න ඒ යාලගේ සපෝටය ගොඩක් වැදගත්වෙවා. ඒ තරක්න මේ අනිවාරෙන් චැනල්ල එක සබස් ්‍රයිබ න්න කියෙලත් ආදනා කරවා. අයසරක් මේ ඉන්ටස්ටලා මූවිකේ දෙවනි පාට්ටකේ දී හමුයමු, හැම දෙෙරාන්ටම ජයවේවා.